බුදුවරුන් විසින් නියත විවරණ ලබා දුන් අයුරු මූර්තියෙන් දකිමු. පැපිලියාන සුනේත්‍රා දේවි පුරාණ රජමහා විහාරය නුගේගොඩ කොහුවල පැපිලියාන හන්දියෙන් දකුණට මීටර් කීපයක් ඉදිරියට ගිය විට සුනේත්‍රා දේවි රජමහා විහාරය හමු වේ. 6 වැනි පරාක්‍රමබාහු රජතුමා 1412 සිට 1467 දක්වා තනවන ලද මෙම විහාරය සිය මව සිහිවීම පිණිස හා එතුමියට කුසල් අනුමෝදන් කිරීමටත් රාජ්‍යත්වයෙන් 39 වැනි වර්ෂයේදී තනන ලද බව සුනේත්‍රා දේවි පිරිවෙන පුවරු ලිපිය සුනේත්‍රා දේවි පිරිවෙන බෝධිය අසල ප්‍රාකාරයේ සටහන් කර ඇත. වසර 55කට ආසන්න කාලයක් රාජ්‍යත්ව හෙබවූ එතුමා දහම් අධ්‍යාපනය ලබා දී ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස සලකා ඇති බව පෙනී 6 වැනි පරාක්‍රමබාහු පිරිවෙන සහ සංඝාරාමයක්ද කරවා බොහෝ ගම් සහ කෙත්වතු පුදා තුන් රටින් ආවා වූ යතිවරයාණන්ට 3 දිනක් උතුම් සාංගික දානයක්ද දුන් බව මහාවංශයේ සඳහන් වේ. එතුමා විසින් බුදු සසුනේ දියුණුව පතා පිරිවෙන් කීපයක්ම ආරම්භ කර ඇත. පසුකාලීනව නුවර යුගයේ යම් අලුත් වැඩියාවකට ලක් වී ඇති බවද සඳහන් වේ. බුද්ධ මන්දිරයේ වටා වූ පිටත මාලයේ අලංකාර මූර්ති දක්නට ලැබේ. බුදු සිරිතේ සත්සතිය මූර්තිමත් කර ඇති ආකාරය ඉතාමත් අලංකාරය. බුදුපියාණන්ගේ සිරස්පත ප්‍රභා මණ්ඩලය සිවුරු පොරවා ඇති ආකාරය මූර්තියෙන් දක්වා ඇත. රුවන් සක්මනේ යෙදෙන බුදුපියාණන් ආසේ ගමන් කරන අයුරින් නිර්මාණය කර ඇත. පස්වන සතියේ මාර දූතවරුන් 3 දෙනා විසින් ගැවුමෙන් වැයුමෙන් හා රැඟුමෙන් බුදුපියාණන් වසඟ කිරීමට දැරූ උත්සාහය මූර්තිමත් කර ඇති අයුරු අලංකාරය. මෙහිදී ඔවුන්ගේ ආභරණ ඇඳුම් පැළඳුම් අංග චලනද නිර්මාණය කර ඇති අයුරු සජීවීකරණයක් ගනී. 6 වැනි සතියේ මුචලින්ද නාගධරණයෙන් බුදුපියාණන් වැසිමගින් ආවරණය කරන අයුරු නිර්මාණය කර ඇත. තපස්සු බල්ලුකයන් විසින් විලඳ මීපැණි පිළිගැන්වීමද මූර්තියෙන් දක්වා ඇත. අපමහා බෝසතාණන් පෙර පැතුමකට අනුව බුදු බව පතා 24 බුදුවරුන්ගෙන් නියත විවරණ ලබා ගන්නට පෙරම්පුරු අයුරු මූර්තිමත් කර ඇත. ඉලක්කමකින් සඳහන් කළ නොහැකි භවගමන ගමන් කරමින් දුක අවබෝධ කිරීමටත් එයින් මිදීමට වෙරදරමින් ඒ බව ලෝකසත්වයාට අනාවරණය කිරීමට භවහින් භවය ගමන් කර අයුරු මූර්තිමත් කරමින් ඒ දහම් පණිවිඩය බැතිමතුන්ට ලබා දීමට ශිල්පියාගත් උත්සාහය ඉතාමත් අගය කළ යුතුය. සියලුම බුදුවරුන් ගිනිදැල් කේතුමාලා සිරස්පත සහ ප්‍රභාමණ්ඩලයෙන් යුතුව ඉතාමත් මනස්කාන්ත අයුරින් නිර්මාණය කර ඇත. බෝසතාණන් වහන්සේගේ අලංකාර රුවක මූර්තියක් ආ දෙපස දෙවිවරුන් වන්දනාමාන කරමින් වැඩ සිටින අයුරුද මූර්තිමත් කර ඇති අයුරු මෙම විහාරගෙහි දක්නට ලැබෙන මනස්කාන්ත නිර්මාණයකි. පොළොන්නරු මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පසු 15 වන සියවසේ තුන් සිංහලයම 107 කොට ශ්‍රී ලංකා ඉතිහාසයේ අද්විතීය සුවර්ණමය යුගයක් වසර 55ක් වූ කාලය තුළ සටහන් කළ මෙම අසහාය වීරවරයා වූ 6 වැනි පරාක්‍රමබාහු රජතුමාගේ හා එතුමා මෑණියන්ගේද අපූරු මූර්ති දෙකක් විහාර අංගණයේ පසකින් කුඩා ගෘහයක තැන්පත් කර ඇත්තේ කිසිදු හැඳින්වීමකින් හෝ තොරව බව කණගාටුවෙන් නුවද සඳහන් කළ යුතුය.